සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට ස්වාමින් වහන්සේගේ නාමයෙන් මේ සතියේ උන්වහන්සේ ඔබටත් මටත් මෙනෙහි කිරීමට මඟ පෙන්වන්නා වූ මාතෘකාව තමයි දෙවියන් වහන්සේට කීකරු වීම. දෙවියන් වහන්සේට කීකරු වීම. මේ ලෝකයේ ජීවත් වන මිනිසයන් විදියට දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් විදියට අපි හැම කෙනෙක්ම අපගේ දරුවන්ගෙන් කීකරුකම බලාපොරොත්තු වෙනවා. අපේ දරුවන්ගෙන් අපි කීකරුකම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපිව මැව්වා වූ අපගේ දෙවි සමිදානන් වහන්සේ, අපේ පියාණන් වන දෙවි සමිදානන් වහන්සේ අප සියලු දෙනාගේ කීකරුකම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලන්න යනවා මොකද්ද මේ කීකරුකම කියන්නේ. අපි බලමු මොකද්ද දෙවියන් වහන්සේට අපි කීකරු වෙනවා කියලා කියන්නේ. උන්වහන්සේට ඇහුම් කන් දෙමින්, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින්, යටහත්ව උන්වහන්සේට කැපවීම. දෙවියන් වහන්සේට කීකරු වෙනවා කියලා කියන්නේ උන්වහන්සේට ඇහුම් කන් දෙමින්, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින්, යටහත්ව උන්වහන්සේට කැපවීමයි. ඉතින් අපි බලමු ඇයි අපි දෙවියන් වහන්සේට කීකරු විය යුත්තේ? ඇයි අපි දෙවියන් වහන්සේට කීකරු විය යුත්තේ? මේ යටතේ අපි කාරණාවන් හතරක් බලන්න යනවා. කාරණාවන් හතරක් අපි මෙනෙහි කරන්න යනවා. ඇයි අපි දෙවියන් වහන්සේට කීකරු විය යුත්තේ කියලා. අපි බලමු පළවෙනි කාරණාව. අපි දෙවියන් වහන්සේට කීකරු වෙනවා කියලා කියන්නේ උන් වහන්සේට අපගේ ඇති ආදරය පෙන්වුම් කිරීම. වහන්සේට අපගේ ඇති ආදරය පෙන්වුම් කිරීම තමයි අපි දෙවියන් වහන්සේට කීකරු වෙනවා කියලා කියන්නේ. අපි බැලුවා හොඳම උදාහරණය තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ දේව පුත්‍රයා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන් වහන්සේ මරණය දක්වා පහත් වී දෙවියන් වහන්සේට කීකරු වුණා කියලා. යේසුස් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ මේ ලෝකයට ආවා වූ කාරණාව. දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද කියලා උන්වහන්සේට ඉෂ්ට කරන්න තිබෙන. ඉතින් උන්වහන්සේ එයට කීකරු වුණා. මරණය දක්වා උන්වහන්සේ කීකරු වුණා. එසේ කිරීම තුළින් යේසුස් වහන්සේ තම පියාණන් වහන්සේට ඇති ආදරය පෙන්වුම් කරා. දෙවියන් වහන්සේ ඔබෙනුත් මගිනුත් බලාපොරොත්තු වෙන්නේ එයයි. කීකරු කම තුලින් උන්වහන්සේට ආදරය දැක්වීම. අපි බලමු දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි කීකරු කම යාග පූජාවට වඩා අගෙයි. කීකරු කම යාග පූජාවට වඩා අගෙයි. අපි දන්නවා සාවුල් රජතුමා ඒ ක්‍රියාකලාපය දෙවියන් වහන්සේට එතරම් ප්‍රියමනාප වුණේ නැහැ. දවසක් සාමුවෙල් දිවසිබරයා තුලින් දෙවියන් වහන්සේ සාවුල්ට කතා කරලා කියනවා අමලෙක් වරුන්ට ඇති සියලුම දේ විනාශ කරන්නට කියලා. අමලෙක් වරුන්ට ඇති සියලුම දේ විනාශ කරන්නට කියලා දෙවියන් වහන්සේ කියනවා. සාමුවෙල් රජතුමා සාවුල් රජතුමා යනවා ගිහිල්ලා අමලෙක් වරුන්ට ඇති දේවල් විනාශ කරනවා. හැබැයි ඔහු ඒ අමලෙක් වරුන්ට ඇති හොඳ ගවයන්, බැටළුවන්, එළුවන් කොටසක් ඒ හොඳ කොටසක් ඔහු තබා ගන්නවා. අනිත් සියලුම දේවල් ඔහු විනාශ කරනවා. ඔහු ඇවිල්ලා සාමුවෙල්ට කියනවා, සාවුල් රජතුමා ඇවිල්ලා සාමුවෙල් දිවසිරයට කියනවා, මම ස්වාමින් වහන්සේ කිව්වා වූ දේ ඉෂ්ට කරා කියලා. එවිට සාමුවෙල් දිවසිරයා අහනවා, ඔබ ස්වාමින් වහන්සේ කිව්වා වූ දේ ඉෂ්ට කරා නම් මට ඇසෙන අර කුරහඬ කුමක්ද කියලා. එතකොට සාවුල් කියනවා, සාවුල් රජතුමා කියනවා, මම ඒ හොඳ බැටළුවන් ගවයන් මගින් කොටසක් තබා ගත්තා දෙවියන් වහන්සේට යාග පූජාවක් ඔප්පු කරන්න කියලා. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ සාමුවෙල් තුලින් ඔහුට කතා කරනවා. කියනවා දෙවියන් වහන්සේ ප්‍රියමනාප වන්නේ යාග පූජාවට නෙවෙයි කීකරුකමටයි. උන්වහන්සේ කියපු දේ කිරීම ගැනයි උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ කියලා. දෙවියන් වහන්සේ එදා ප්‍රසන්න වුණේ නෑ සාවුල් කරාවු දේ ගැන. ඒ නිසා ඔහු කියනවා මම නුඹව රජකමෙන් උත් ඉවත් කරනවා කියලා.
දෙවියන් වහන්සේට අවශ්‍ය අපේ පුද පූජා නොවේ. කීකරුකම උන්වහන්සේගේ හඬට සවන් දීම. අපි බලමු තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අකීකරුකම පාපය හා මරණය කෙරෙහි අපගෙන යයි. අකීකරුකම පාපය හා මරණය කෙරෙහි අපගෙන යයි. අපි දන්නවා ආදම් මේව දෙවියන් වහන්සේ මවලා ඒ ලස්සනේ දන් උයනේ තැබුවා. උන්වහන්සේ කිව්වා ඔබට මේ උයනේ තියෙන ඕනම ගසකින් අනුභව කරන්න පුළුවන්. හැබැයි එක ගහක් කැරෙන්න කියලා. ඒ හොඳ නරක අවබෝධ කිරීමේ ගහ. ඒකෙන් කන්න එපා කියලා උන්වහන්සේ කිව්වා. නමුත් අවසානයේදී ඔවුන් පාපයට වැටෙනවා. ඔබත් මමත් ඒ කතාව දන්නවා. ඔවුන් පාපයට වැටෙනවා. ඒ තුලින් ලෝකයට පාපය එනවා, අතුල් වෙනවා. ඒ වගේම මරණය ඒ හරහා එනවා. නමුත් අපි ඉස්සලා කිව්වා වගේ දේව පුත්‍රයා යේසුස් වහන්සේගේ කීකරුකම තුලින් දෙවියන් වහන්සේ ඒ පාපයෙන් ඉවත් වෙලා සදාකාල ජීවනට යන්න මාර්ගය උන්වහන්සේ ඔබටත් මටත් විවෘත කරනවා. අපි බලමු දේව වචනයේ ගැන මෙහෙම සඳහන් වෙනවා. 1 කොරින්ති 15:22. ආදම් තුල සියල්ලන් මැරෙන්නක් පෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලෝම ජීවනයට පමනවනු ලබන්නෝය. ආදම් තුල සියල්ලන් මැරෙන්නක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලෝම ජීවනයට පමනවනු ලබන්නෝය. එසේනම් අපි උන්වහන්සේ දෙන්නා වූ සදාකාල ජීවනයේ උරුම කරගන්නට අපි උත්සාහ කරමු. උන්වහන්සේට කීකරු වීම තුලින් අපි උන්වහන්සේ දෙන්නා වූ ඒ සදාකාල ජීවනය උරුම කරගන්නට අපි උත්සාහ කරමු. අපි බලන්න යනවා හතරවෙනි කාරණාව. අපි දෙවියන් වහන්සේට කීකරු වෙනවා කියලා කියන්නේ අපේ ඇදහිල්ල. අපි උන්වහන්සේ කෙරෙහි ඇති අපේ ඇදහිල්ල අපි පෙන්වුම් කරනවා කියලා. ආබ්‍රහම් මේට හොඳම උදාහරණය වෙනවා. ඔබ දන්නවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා ඔබ මේ ස්ථානයෙන් පිටත් වෙලා මානුවට පෙන්වන්නා වූ දේශයට යන්න. එහිදී මම නුඹ මගින් මහත් ජාතියක් ඇති කරන්නට යනවා කියලා. ආබ්‍රහම්ට මේ පොරොන්දුව දෙවියන් වහන්සේ දෙන වෙලාවේදී මහත් ජාතියක් ඇති කරන්නට යනවා කියලා ඒ පොරොන්දුව දෙන වෙලාවේදී ඔහුට දරුවෙක් හිටියේ නැහැ. නමුත් ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරෙහි අදහමින් විශ්වාස කරමින් ඔහු දෙවියන් වහන්සේ කිව්වා වූ ස්ථානයට යනවා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පොරොන්දුව දෙන්නේ ඔහුට අවුරුදු 75දී. වයස අවුරුදු 75. ඔහු අවුරුදු 25ක් ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ කෙරෙහි බලාගෙන ඉන්නවා. අවුරුදු 100දී ඔහුට ඊසාක් කියන පුතාව එවුරුමක්කාරයව දෙවියන් වහන්සේ දෙනු ලබනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ ඔහුට දවසක කතා කරලා කියනවා ආබ්‍රහම් ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්ව මට පූජා කරන්නට කියලා. ඒ අවස්ථාවේදීවත් ආබ්‍රහම් දෙවියන් වහන්සේව සැක කරන්නේ නැහැ. ඒ ගැන දේව වචනේ මෙන්න මේ ආකාරයට සාක්ෂි දෙනවා. ඔබ දන්නවා ඔහු දරුවයි ඒ ඔහුගේ මෙහෙකරුවෙකුයි සමග දරුවා පූජා කරන්නට ඒ කන්දට යනවා. එතකොට ඔහු මෙහෙකරුවට කතා කරලා කියනවා ඔබ මේ ස්ථානයේ ඉන්න දරුවාත් මමත් නැවත එන්නෙමු. ඔහු එහෙමයි කියන්නේ දරුවාත් මමත් නැවත එන්නෙමු. ඒ විදියටයි ඔහු කියන්නේ. මොකද ඔහුට විශ්වාසයක් තිබුණා ස්වාමින් වහන්සේ කවදාවත් වැරදි දෙයක් කරන්නේ නැහැ කියන එක. අපි සියලු දෙනාම බයිබලේ කතාව දන්නවා. අවසානයේදී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට බැටළු පැටියෙක් සපයනවා පූජා කරන්න. දරුවාත් මමත් නැවත එන්නෙමු. ඔහුගේ ඇදහිල්ල ඔහු ජය ගන්නවා. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේට ඔහු කීකරු වීම තුලින්
දෙවියන් වහන්සේ ඔහු කෙරේ ප්‍රීති වෙනවා ප්‍රියමනාප වෙනවා ඔහු ගැන උන්වහන්සේ සතුටු වෙනවා ඔහු තුල තිබුණා වූ ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේ සතුටු වෙනවා ඔබ දන්නවා ආබ්‍රහම් කියන්නේ බොහෝ ආශිර්වාද ලද්දා වූ පුද්ගලෙක් එවන් වහන්සේ එච්චරට උට ආශිර්වාද කරනවා මොකද ඔහු තුල තිබුණා වූ ඒ කීකරුකමත් ඔහු තුල තිබුණා වූ ඇදහිල්ලත් නිසා ඔය ඇදහිල්ලේ පියා කියලා හඳුන්වනු ලබන්නේ ඉතින් අවශ්‍ය වෙන්නේ අය ස්වාමින් වහන්සේට දෙවි පියාණන් වහන්සේට කීකරු වීම අපි උන් වහන්සේට කීකරු වෙන විට උන් වහන්සේ සතුටු වෙනවා උන් වහන්සේ සතුටු වෙන විට උන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන්ට යනවා ඒකයි දේව වචනය කියන්නේ ස්වාමින් වහන්සේගේ හඬ අසන අයට ස්වාමින් වහන්සේට කීකරු වෙන අයව උන් වහන්සේ වලිගය නොවේ හිසව තබන්නා වූ දෙවියන් වහන්සේ උන් වහන්සේ කියනවා මම නුඹ වලිගය නොවේ හිසව තබන්නා වූ දෙවියන් වහන්සේ කියලා එසේනම් ඔබත් මමත් දෙවියන් වහන්සේට කීකරු වීම තුලින් ඒ සියලු ආශිර්වාද උන් වහන්සේ දෙන්නා වූ ස්වර්ගීය ආශිර්වාද අපි අත් කරගන්න ऐसे किरीमट स्वामीन वहांसे ओबडात मडात पिहिट वेन सेक्वा